ආයිබෝන් හැමෝටම මේ වෙලාවේ කවුරු ලයිව් එකේ ඉන්නවද කියලා දන්නේ නැහැ. හැබැයි මුළු රටම කම්පාවට පත් කරපු නැත්නම් මුළු රටම පණ පිටින් හම්බ වෙයි කියලා බලාපොරොත්තුෙන් හිටපු අපේ අටලුගම අවුරුදු 9ක 4 වසරේ පුංචි දැරියගේ මිනිය නිසල මල කඳ හම්බ වෙච්ච තැන තමයි මම මේ ඉන්නේ. මේ වෙද්දි වීඩියෝස් බලලා ඇති හැමෝම ඒ දැරියගේ අපි ෂෙයා කරා, අපි පුළුවන් පේජස් වල දැම්මා, අපිට කරන්න පුළුවන් දේවල් අපි හැමදේම කරා ඒ පුංචි ළමයාව හොයාගන්න. ඉතින් හැබැයි මල්ලි මේ ඔයාගේ ෆෝන් එකේ බබාගේ ෆොටෝ එක තියෙනව නේද? ඔයාගේ ඔයාගේ ඇයි පෝස්ට් එක තියෙනවනේ, පෝස්ට් එක දෙන්නකෝ මේගොල්ලන්ට පෙන්වන්න. මේ ඉතින් එතන තමයි ඉන්නේ. ඇත්තම කියනවනම් මෙන්න ඔගොල්ලෝ බලන්න, මම පෙන්වන්න. මේ මෙන්න අර තියෙන පාර අතන ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මම මේ අරගලේ කරන ගමන් හිටියේ අරගලේ පැත්තකින් තියලා මෙතෙන්ට ආවා. මොකද මේක තමයි ලංකාවේ අන්තිම මේ වගේ වෙන්න ඕනේ සිද්ධිය. අපේ පුංචි ළමයෙක්ට මේ වගේ ඉරණමක් වෙන අන්තිම අවස්ථාව, ඉරණමක් උන අන්තිම අවස්ථාව මේක වෙන්න ඕනේ. නැවත මේ වගේ දේවල් ලංකාවේ වෙන්න බෑ. ලංකාවේ මේ වගේ තිරිසන්ු නැවතින්න බෑ. අන්න ඒකයි මගේ මතය. අපි හැමදාම හඬ නැගුවේ ඒකටයි. මෙන්න මෙතන මේ අඩිය තියන්න බෑ. මේවා ෂෙයා කරන්න ඕනි පෙන්නපන්. අපේ මහලොකුවට අවුරුදු ගානක සංස්කෘතියක් තියෙන රටක වෙන දේවල්, බෞද්ධ දර්ශනයේ තියෙන මේ රටක වෙන දේවල් බලන්න. අතන ඉඳන් තමයි මිනිමරු ඇවිල්ලා තින්නේ. මෙන්න පාර මේ ලෑලි දාලා තියෙන මහේස්ත්‍රාත්වරයන් නිසා, ආපු නිසා මෙන්න දාලා තියෙන විදිය. මෙන්න මේ මෙතන අඩියක්වත් තියන්න බෑ. ඕමින මෙන්න සිරෙප්පු බලන්න. මෙන්න මේවා මේ තිරිසන්නු මේ වගේ පර බල්ලන්ව නැති කරලා දාන්න ඕනිකෝ. ෆොටෝ එක තියනවද බබාගේ? ඒ බබාගේ ෆොටෝ එක දැක්කම බං මගේ ඔබ කියන්නේ මම මට ගිය අටව මාට විතර මේක ආරංචිුනේ බබා නැති වෙලා කියලා. මචං මට ආපු ෂොක් එක. මම පෞද්ගලිකව බලාපොරොත්තු වුණේ ළමයාව කොහොම හරි හම්බ වෙයි කියලා බං. මෙන්න කො බබාගේ ෆොටෝ එක දෙනවද? පෙන්න කොදේ. මෙන්න බබා. අනේ කොච්චර අහිංසකදනේ බලන්න. එම්මේ ආයිෂා. මෙන්න හම්බ බොඩි එක හම්බ වෙච්ච තැන. මචං මෙතන අඩිය තියන්න බෑ. මෙතන අඩිය තියන්න බෑ බං. මේ මිනිමරු තිරිසන් බල්ලා කොහොම ආවද කියලා හිතා ගන්න බෑ. මෙතන අඩි 6කට වැඩිය ගැඹුරුයි මේ මඩ. අයියෝ ෂි. මේවා පෙන්වන්න ඕනි බං. මේවා ෂෙයා කරපල්ලා. මේවා තමයි ෂෙයා කරන්න ඕනි. මේ අපිව ලිස්සනවා. යන්න බෑ. මෙන්න මෙතන තමයි මරලා දැම්මේ. මෙන්න මෙතන තමයි මරලා දැම්මේ. මෙන්න තියෙනවා. මෙන්න පොලිසියෙන් මේවා කරලා තියෙනවා. බලා ෂෙයා කරපල්ලා බං මේවා. මේ කියන කතන්දර අපි බය නැතුව කුණු හරපෙන් හරි කියන. මෙන්න මරලා දැම්ම තැන. මේ වීඩියෝ එක තියනවද? බබාගේ ෆෝන් එක ඔෆ්ද? මෙන්න මඩ මේ පුංචි ළමයෝ මරලා මඩේ ඔබලා මිනිය උඩට එන්න ඇති වෙන්න. මෙන්න මේ කොබන් ඒ කරු ටික මිනිය ගහපු කරු මේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ කරු කඩලා තියනවා කො. මේගොල්ලන්ට පෙන්න පම්බා. මේ මිනිස්සු කො ආමේ. මෙන්න මිනිය ගහපු කරු ඈ. පෙන්නා මේවා පෙන්වන්න ඕනේ බල් බල්ලන්ට. අර අතන ඕකුන්ව මරන්න ඕනේ. පාරයන්ව මරන්න ඕනේ. යකෝ මෙන්න මෙතන බලපල්ලා. මෙන්න මිනිය තිබ්බ තැන මේ කලිසමේ පොඩි කෑල්ලක් දැකලා තමයි පොලිසියෙන් චෙක් කරද්දි මිනිය අහුවෙලා තියෙන්නේ. මොකක්ද දන්නවද? මරලා
බෙල්ල කඩලා මෙතන වලක් හාරලා පුංචි වලක් හාරලා ළමයාව එතන දාලා උඩේ එන්න තිබෙන්න කරු වලින් කරු කරු මෙතින් මෙන්න මේ වගේ කරු මෙතින් මෙන්න මේ වගේ කරු වලින් අතපය බෙල්ල ඔක්කොම හිර කරලා උඩට එන්න නැති වෙන්න හැබැයි වැස්සා වහිද්දි මොකද මෙන්න වතුර පිරුණා මේ විදිහට වතුර වතුර පිරෙද්දි අර ඇඳුම් පිම්බෙනවානේ පොඩ්ඩක් උඩාවා ඒ නිසා මේ මිනිහ හොයාගන්න පුළුවන් වුණා උදේ 10ට කුකුල් මස් ටිකක් ගන්න ටවුන් එකට ගිය අවුරුදු 9 4 වසරේ ෆාතිමා ආයිෂා කියන පුංචි බබාගේ බොඩි එක තමයි අන්තිමට හම්බ වුනේ මෙන්න මේ මඩගොහරුවේ තිබිලා මෙන්න මේ කැලේ ඉඳලා පුළුවන් නම් කියපම් මේක බලනවා ඇති අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නැත්තම් නංගි කෙනෙක් අක්ක කෙනෙක් ඉන්න ළමෙක් කොල්ලෙක් කෙල්ලෙක් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කාටද කරන්න පුළුවන් මෙහෙම මෙතන ඉඳලා මේ මේ කොහේ හරි ඉඳලා ඒ පුංචි ළමයා බලන් ඇති මචං ආ Tamanta යුක්තිය සාධාරණේ ඉෂ්ට වෙනකම් මේ රටේ ඒ පුංචි ළමයා කොහේ හරි ඉඳන් බලන් ඇති බං බලන් ඇති බලපන් මන් දන්නේ නැ මේ මොනාද කියලා මේ මොනාද කියලා මම දන්නේ නැ අර කට්ටිය ඉන්න පොලිසියෙන්ද ಇಲ್ಲද පොලිසියෙන්ද තාමත් කට්ටිය මිනිස්සු එනවා මේ මෙතන මොකද්ද උනේ කියලා බලන්න කොහිල ගාලක් නේ කොහිල ගාලා කොහොමද කොහොම මිනිහෙක් වෙන්න ඕනද කියලා හිතපන් උඹලා දකින්න නැති උඹලා දකින්න නැති මචං ඈ ශික්කේ මේ වගේ රටක අපි ඉපදුනා කියන එක රටේ ප්‍රශ්නයක් නෑ රටේ ප්‍රශ්නයක් නැහැ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ දෙමව්පියන් එක්ක මොකක් හරි පෞද්ගලික ආරවුලක් ගැටලුවක් තියෙනවා නම් ඒක දෙමව්පියොත් එක්ක විසඳ ගනින් පුංචි ළමයින්ව ගාව ගන්න එපා පුංචි ළමයින් එකට මැදිහත් කරගන්න එපා බොහොම ආදරෙන් ඉල්ලන්නේ බලපන් මෙතනට ආවට පස්සේ දැනෙන කාලකන්ණි හැංගීම ඒ කාලකන්ණි තිරසම් ෆීලින් එක ඌව හිටියනම් මරාගෙන කනවා මම මෙතන අර මිනිස්සු පේනවාති ඔයගොල්ලන්ට එයාලා බලනවා ඔයලා බලනවා තව මොන හරි තියනවාද කියලා පොලිසියෙන්ද දන්නෙත් නැ මොකක් හරි ආරංචියක් හොඩුවාවක් ආවත් දන්නේ මේ දෙයක් මොන හරි තියෙනවා කියලා නැවත මචං උඹලට මේ මෙතනට ආවොත් දැන් ෆීල්ඩ් එක මම දන්නේ නැ මම තව ෂුට් එකකින් ගෙදරට යන්න ඒ මිනිස්සු කියන කතා අහපන් ඒ මිනිස්සු කියන කතා අහපන් තව ෂුට් එකකින් යනවා මම මේ මරලා දාපු දන්න මෙන්න මේ ඒ බොඩි එක ගත්ත මේව එක අර ෆොටෝ එක ගත්තද බබාගේ අර යට දුන්නද ෆෝන් එක ඒකද ඒක ඔෆ් වෙලාද මේ මාත් එක මෙන්න මේ මල්ලි දන්නවා මම ෂොක් වුණ විදිය මම දෙරණ අද දෙරණ නිවුස් එකේ දැක්කේ මොකද මම මේ වෙලාවෙත් කී කීටි අනේ අර පුංචි ළමයාව මේ කොහොම හරි හොයාගත්තා නම් හොඳයි බං කොහොම හරි හොයාගන්න තිබ්බා නම් හොඳයි කොහේ හරි ඇති ඇයි ලක්ෂ 50ක් හරි 60ක් හරි ඉල්ලුවා නම් අරගෙන සල්ලි දීපන් ළමයාව දෙන්නම් කියලා සල්ලි එකතු කරලා දෙනවා මේ මිනිස්සු මාර එකමුතු කමක් මේ ගමේ තියෙන්නේ ඇයි මරලා දැම්මේ ඇයි මරලා දැම්මේ ෂි අයියෝ හරි දුකයි හරි දුකයි හරිම දුකයි අපිට හිත හදාගන්න තිබ්බනේ ලක්ෂ 5ක් ලක්ෂ 50ක් දීපන් ළමයාව දෙන්න හැබැයි ළමයා ජීවතුණු අතර කියලා අපිට හිත හදාගන්න තිබ්බා අපිට සල්ලි ගෙවලා හරිය ළමයාව ගන්න තිබ්බා ඇයි මැරුවේ මොන වගේ තිරිසනෙක්ද අවුරුදු 9ක 4 වසර ළමයෙක්ව මඩේ ඔබලා මරන්න තරම් බෙල්ල කඩලා මෙන්න මෙන්න පුංචි ළමයා මගේ තාමත් හදවත පසාරු කරගෙන යනවා මේ ෆොටෝ එක දැක්කට පස්සේ මෙන්න කො මෙන්න මෙන්න අන්තිමට හම්බුනේ මෙතනින් මෙන්න එන්න තිබුණා සර් මඩ නැහැ ඔයාලා පොලිස්ද ආ දැනේ පොලිසිය මහත්තුරු වෙන්නේ මොකක් හරි ආරංචියක් තියෙනවද තව මොන හරි තියෙනවද කියලා ඒ පාරේ මෙන්න මෙන්න පුංචි ළමයා හිටපු තැන අන්තිමට මේ වීඩියෝස් Facebook වල YouTube වල අප්ලෝඩ් කරන්න බෑ මොකද ඒගොල්ලන් කොමියුනිටි ගයිඩ්ලයින් වලට ඒවා
හරියන්නේ අපේ channel අපේ pages ඔක්කොම ගැලවිලා යන්න පුළුවන් මේ පොලිසිය මහත්තුරු දැන් ඇවිල්ලා තියෙනවා මේ කොහොමද බලපෙන්නා කවුදින් මේ වගේ දේවල් මේ අන්තිම එක වෙන්න ඕනේ මේ ලංකාවේ වෙච්ච අන්තිම මේ වගේ සිදුවීම් වෙන්න ඕනි යා මෙන්න නැවත බලා ගන්න ආ බොඩි එක දැක්කේ නා කවුරු ඉන්නවද अनिवार्यौगलिक अपराधकार अपराधकार मिनी बार दिन बेरी ओ एम मिनी अय्या फोन ने मिन्न तेन मे पुंची लमा बलान आयशा ने भी आयशा मुकाद नाम फातिमा आयशा अक्रम हरी लसन हरी क्यूट बाबेक इतिंग ये वागे अरे अनारबेते लोगों साध्य कहनो मिनी सुन्ट मेक दरा गन्ने बेरु इन्ने मिनी सुन्ट मेक दरा गन्ने बेरु इन्ने मिनी सुन्ट दरा गन्ने बे मैं पुलिसी महात्रुंट मेक दरा गन्ने बेरु इन्ने एपा පොලිසිය මාත්‍රුන්ට මේක දරා ගන්න බැරි නේ මොකද පොලිසිය මාත්‍රුන්ටත් ළමයි ඉන්නවා අර කට්ටිය එනවා සෑහෙන්න එනවා කට්ටිය සෑහෙන්න එනවා පොලිසිය මාත්‍රුන්ට බබා මේක දරා ගන්න බැරි ඉන්නේ මොකද පොලිසිය මාත්‍රු කියන්නේ තාත්තලා තාත්තලා ළමයි ඉන්නවා ළමයි ඉන්නවා මෙන්න මේ හඳුන මොකක් හරි කේස් එකක්ද යනවා මට අපිට කියන්න නැහැ පොලිසිය එක රාජිකත වෙන්න නිසා මොකක් හරි හඳුනා ගැනීමේ සීන් එකක් යන්නේ මේ වාසියා කරපල්ලා මම පෙන්වන්න ඕනි මෙන්න අපේ රටේ තත්ති මෙන්න අපේ රටේ මිනිස්සු කරන වැඩ ගමේද ඔයගොල්ලෝ ඔව් මේ අපරාධකාරයෝ ගමේ මිනිස්සුන්ට බාර දෙන්න ඕනි අනිවාර්යෙන්ම ඈ අනිවාර්යෙන්ම මිනිස්සුන්ට බාර දෙන්න ඕනි අංකාරට ෂෝක් එකක් කලුත් දිනේ ආද අනිවාර්යෙන්ම මේන මේ පොලි මේන හැමෝගෙම හිටතල තින්න යන්නේ එක मुंग बार दिन मिनी सुंट हरियट नीति पाड़ता रटे दें हरियट नीति इष्ट मुकद ගෝඨා බේරාජ් මත කියලා දින ජනාධිපතිතුමා ආ ජනාධිපතිතුමා කියලාද ඔව් ගෝඨා බේරාජ් මත ට්වීට් කරලා තියෙනවා මේක නීති ක්‍රියාත්මක කරන්න ගෝඨා බේත් කියලා තියෙනවා මේකට නීති ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමා ඉතින් මේ ඔන්න අතන වෙන සිද්ධිය බලන්න बाबा पुडा चुट्टा मेन बैठिया मैं पैसे तो हरा वाला मगा लेते हैं मुंह मैं पापा मैं यार दे बाल दाल 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 दाल
ට මේ කොහොමද යටට දාගන්න බැරි වෙලා අයි අපි ට්‍රයි කරන හොයන මම ඒ පැත්තේ කොල්ල දාලා හෙව්වා හොයලා මම මේ පැත්තේ හොයන්න හැදුවා හොයලා නේද ඒගොල්ලෝ ෆැමිලි දෙන්නේ කිව්වා අපි මෙතනට බහලා බැලුවා උන් දෙන්නද නැද්ද ඒ දෙන්නව තමයි අද එකෙනෙක් මිසින් එතේ මිසින් කියන ඌ අයිස් ටැක් එකේ එකෙනෙක් ඉන්නේ ඌ මිසින් ඌව දැන් අපිත් හොයනවා අපි අපිටත් දැන් ඌව තමයි හොයන වෙලාව තියෙනවා පොලිසි රාජකාරිය වෙන මෙතන ඉතින් මම හරි මෙහෙමයි හරි අපි දැන් මේ පොලිසි රාජකාරිය වෙනවා ඉතින් ඒගොල්ලෝ ඒක කරගනි ෂේප් එකේ පොලිසි මහත්තුරු වෙනවා මේවට වහම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි යන් ඒ ළමයාගේ ගෙදරට. මොකද මෙතන මේ යන්න අමාරුයි මේ. මෙන්න. ඔයාට මාරු වෙන්න පුළුවන්දයි?